Kawi Sithak Atte. හඳේලි ඇති පරිසරයක අනුරාධපුරයේ තිසාව මේ හැමදේම ඔබ දුටුව හැටි ඔබේ මතකේ ඒ ළමා කාලය තුල ඇත්තටම පොය දවසට අනුරාධපුරයේ නගරය ඔබ දන්නවා ගොඩක්ම කඳු එහෙම නගරයේ කඳු එහෙම නැහැ මොනවත් ඒක නිසා හඳ පායන් පොය දවසට හවස 6 6:30 වෙනකොට වගේ අපිට හඳ පායන් එනවා පේනවා කඳුවලට කඳුවලට වෙන්නේ නැති නිසා ඉතින් ඒ වගේ දවසට ඇත්තටම අපි ශ්‍රී මහා බෝධිය පිස්තවරුවන් වල සෑය පැත්තට යනකොට මුළු පරිසරයම නිකන් කිරි වතුරෙන් කිරි දියරෙන් නැහැවිලා වගේ තමයි අපිට පේන්නේ. ඒ කියන්නේ දැන් ඒ දවස්වල ඇත්තටම ගොඩක් විදුලි ආලෝකය තිබුණෙත් නැහැ මේ මෑතකදී තමයි ශ්‍රී මහා බෝධියවත ඒ පරිසරයේ ගොඩක්ම ආලෝකමත් වෙලා තියෙන්නේ. නමුත් මම කියන කාලේ 1970 දශකයේ මුල් භාගයේ වගේ අපි ඇවිදගෙන යනකොට හඳ එළියෙන් තමයි ගොඩාක්ම අපට පේන්නේ ඒ දිසාවට එහෙම ආලෝකයෙන් ආලෝකපත් වෙලා හඳ එළිය වැටිලා ඒ වගේම ඒ අවට තිබෙන ගස් පොළන් ඇත්තරම තල් ගස් පවා ඒ අවට තියෙනවා ඒ ගස්වල වුණත් අමුතුම ආලෝකමත් බවක් පේනවා මට පොඩි කාලෙක. ඉතින් ගොඩක් වෙලාවට මම ඉතින් ඒ දවස්වලම එච්චරම මම කවිචිතුවිලි ආවට එහෙම ඒක ලියන්න කියලා මේ කුමනාවක් තිබුණෙත් නැහැ. මම ඒ දවස්වල ඇත්තට මාතෘකාවේ කරේ ගොඩක් චිත්‍ර කතා මේ අඳින්නයි බලන්නයි. ආහහ. ඒ පැත්තට කැමැත්තක් තිබුණා. මම ඇත්තටම ගොඩක්ම කැමති වුණේ චිත්‍ර කතා තමයි පොඩි කාලේ. එතන අතුරු කියවන්න දන්නේ නැති කාලේ ඉඳන් පවා මම චිත්‍රපටය කාලේ තිබ්බ සතුට කියලා පත්‍රයක්. ඕක අඟහරුවාද තමයි මේ නිකුත්ුනේ. ඉතින් ඕක ගේනකන් තමයි මම හැමදාම බලන් ඉන්නේ. ඉතින් ඒවා තියෙන කතා වල වුණත් ඉතින් මම ජීවත් වුණා ඇත්තටම. අනිවාර්යයෙන්ම පරිසරය ඒවා එක්කත් එක්කම. ඕ කොයි අතින් බැලුවත් ඔබ තුල කලාවට තියෙන ආදරය අපිට දැනෙනවා. හැබැයි අර මේ පුංචි කාලේදී ළමා කාලේදී අම්මා තාත්තා එක්ක ඒ ගියපු පරිසරයේදී ඒ ශුද්ධ නගරයේ ඔබේ පිය සටහන ඔබ මතක් කරා මෙන්න මේ විදිහට කියලා ඒ දැකපු පරිසරයේ සඳදිය ගලනකොට කොහොමද ඒ හරිම සුන්දරයි හැම දෙයක්ම මං හිතන්නේ ඔබව කවියෙක් කරන්න ඇති එදා අතීතයේ ඔබ දුටුව දේවල් ඔබ කවියෙක් කරන්න ඇති ඒ ස්වභාව සෞන්දර්ය නනුන පරිසරය සහ ඒ ඓතිහාසික ගාම්භීර පරිසරය අනුරාධපුරයේ ශුද්ධ නගරේ ඉතින් සම්පූර්ණ නම කිව්වා ඒ ගම කිව්වා මේ දේවල් කිව්වා මට දැනගන්න ඕනේ කවුද අම්මා තාත්තා පවුලේ සහෝදර සහෝදරයෝ ඉන්නවද තව ඔව් මගේ අම්මා ගුරුවරියක් ගම මේ මීරිගම ගම්පහ දිස්ත්‍රික්කේ මීරිගම ඊට පස්සේ අම්මත් මුලින්ම පත්තිම හම්බෙලා ගිහිල්ලා තිබ්බේ මිහින්තලේ ඉස්කෝලේකට ඉල්ලා තාත්තා එතකොට අනුරාධපුරේ ඉඳලා තියෙනවා එහෙම තමයි මේ අම්මයි තාත්තයි හම්බෙලා තියෙන්නේ එතර වෙනම ප්‍රේම පුරාණ ඊට පස්සේ තමයි අම්මලා මේ අනුරාධපුරේ නගරේ නිවාස මේ ගෙවල් හදලා එහෙම පදිංචුනාට පස්සේ ඔව් මට තව ඉන්නවා එතකොට තාක්ෂණයේ ව්‍යාපාර කටයුතු අනුරාධපුරේ මේ ඔබතුමා අහලපති DS ගුණසේකර කියලා ලොකු ව්‍යාපාරයක් තිබුණා ඒ දවස්වල තාත්තගේ තාත්තා එතකොට මේ මාමා ඉතින් එතන තමයි මේ මාමත් එක්ක තමයි ව්‍යාපාර කටයුතු කරගෙන ගියා. ඉතින් ඒ අතරේ අම්මා මේ ගුරුවරියක් විදිහට සේවය කරා අනුරාධපුරේ මේ පාසල් කීපයකම වගේ. එතකොට පවුලේ සහෝදර සහෝදරියෝ? ඔව් මම අපේ පවුලේ මම තමයි වැඩිමල්ම. මට ඉන්නවා තව නංගිලා දෙන්නෙක්. වැඩිමහල් අයියා ඔබ. ඔව්. ඉතින් මේ කොහොමද පවුලේ සහෝදර සහෝදරියොත් එක්ක සමහරු රණ්ඩු වෙනවා, සමහරු බොහොම සුන්දර මතක අතරින කොහොමද ඔය තුන්දෙනා එක්ක ගෙදර පවුලේ ඉන්නකොට කොයි වගේද? ලොකු නංගි මට වඩා හරියටම අවුරුද්දයි බාල. හා හා. අනිත් නංගි අවුරුදු 5ක් විතර බාලයි. ඉතින් ලොකු නංගිත් එක්ක තියෙන සම්බන්ධය ගොඩක් වෙලාවට යාළුවෙක් වගේ තමයි මගේ තිබුණේ. අපි දෙන්නා එකටමයි පන්ති ඉගෙන ගත්තේ උසස් පෙළ දක්වාම ඊට පස්සේ ඒ ඉගෙනීම කටයුතුනත් අපි දෙන්න එකට කරේ
රන්වෙනවා සෙල්ලම් කරනවා. ඒකන මම නංගි ගැනත් කවි පන්තියක් කියලා තියෙනවා ලොකු නංගි ගැනටම. ලොකු නංගි ගැන ලියපු කවි පන්තිය අපි මේ කතාබහේදී ඔය අතරට එකතු කරමු. මාව ඔය ලෙස වැළඳ ගත් විට දිනිත එත් වෙනවා මගේ පෑව සිනිහස කඳුළු ගඟ වී දෙකොපුලින් ගලනවා වගේ කීව සීපද එකට එක් වී දැන් සවනත රැවු නැගී කාව නැති මුත් නුඹව අතහැර යෑම කටුකයි සුදු නගී ඔබ සහෝදරිය ගැන කතා කළා ලොකුණගේ බොහොම අඩු අයස් පරතරයක් ඔබ දෙපළ අතර තියෙන්නේ. ඉතින් බොහොම හොඳ මිත්‍රත්වයක් තියෙනවා සහෝදරකම ඇරුණාම. ඉතින් කොහොමද දැන් ඔය වගේ පවුල ගොඩක් ලස්සන දැන් පවුලේ සියලු දෙනාම එකට එකතු වෙලා එකතු වුණු අවස්ථාවක හරි කොහොම හරි කරන විශේෂ දේවල් කියනවාද? සමහරු කියන සින්දු කියනවා මේ වගේ සතුටු වෙනවා. කොහොමද පවුලේ දැන් ඔබ ඇතුළු තව සහෝදරියන් දෙපළක් ඉන්නවා. එතකොට ඔය පස් දෙනාම එකට එකතු වුණාම කොහොමද ගෙදර කොයි වගේ තර සමහර රාත්‍රි සුන්දර රාත්‍රි ඇති කොහොමද? ඔව් ගොඩක් වෙලාවට තාත්තත් එක්කම වැඩිම කතා බහ කියන්නේ අපිට එහෙම මේ දැන් සෙල්ලම් කරනවා පොඩි කාලේ මට මතකයි අම්මාට මේ උයන්වත්ත මේ ගුරු විද්‍යාලයට යන්න වුණා මේ පුහුණුවක් සඳහා. ඒ ගියා. ඉතින් තාත්තා තමයි අපි දෙන්නට මේ කතා කියලා දෙනවා. මට මතකයි කහලා තියෙන පිරුණු කලයේ දිය නොසලේ කියලා. ඒ වගේම තමයි තවත් විදිහකදී අර ගොයම් කරලා කොඳින් පැහිලා කරල් බර වෙනකොට ගොයම් කරලා නැමෙනවා. නිහතමානී පුජ්‍යලොත් ඒ වගේ කියලා අපි අහලා තියෙනේ. කොයිතරම් Taman තාන්නමාන ලැබුවත් හැම විටම නිහතමානී මිනිස්සයා ඒවයින් ආඩම්බරයට පත් වෙන්නේ නැහැ. ඔබත් එවැනි අදහසක් තමයි අපට දුන්නේ. Taman කොයිතරම් වෘත්තියෙන් ඉහළ තලයක හිටියත් හැමදාමත්ම සාමාන්‍ය මිනිස්සුත් එක්ක බොහොම හොඳින් හිතවත්කම් ගොඩනගා ගන්න සරල මනුස්සේ. කවි සිත අත්තේ අපේ කමට හෙළ උරුමයට සබදහමට කුඩා කල සිටම ඔහු ආදරය කළා. සියබස සියබස සියහඬ සියහඬ එකට එකන අපේ ගුවන් විදුලිය siyahanda.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සිහඬට